අයිබෝවන් හරි දේ හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් නවදහනේ පුවත් සිරස්තල වෙත මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 150 සීමාව ඉක්මවා යයි දිස්ත්‍රික්ක 3කට අදාළ ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට ඊයේ දිනෙත් වැඩිම කොවිඩ් ආසාදිතීන් කොළඹින් අම්පාරින් 41ක් වාලච්චෙන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ බහණ්ඩ සොරකම් කළ සිව් දිනෙකු අත්අඩංගුවට ජනපති බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේට අගමැති කතරගම පුදබිමට කොළඹ පරාජයට පත් කළ ගාල්ල අවසන් මහා තරගයට දැන් දේශීය පුවත් කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කොවිඩ් 19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා එලෙස මියගිය පුත්කලින් අතරට කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක කාන්තාවක්ද ඇතුළත් ඇය කොළඹ ජාතික රෝහලේ සිට කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කරවා ඇති අතර එම රෝහලේදී පසුගිය 12 වනදා මිය ගොස් තිබෙනවා ඇගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සමග ඇති වූ උග්‍ර හෘද ආබාධයක් වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 71ක කාන්තාවක්ද මිය ගොස් තිබෙනවා අදාළ කාන්තාව කොළඹ පෞද්ගලික රෝහලක සිට IDH රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 12 වනදා මිය ගොස් තිබෙනවා මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියා තත්ත්වය සහ ලේ විෂවීම හේතු වෙන ඇති වූ කම්පන තත්ත්වයයි මාතලේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 76ක පිරිමි පුත්කලෙක්ද කොළඹ පෞද්ගලික රෝහලක සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු අනුරාධපුර දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී පසුගිය 12 වනදා මිය ගොස් තිබෙනවා. ඔහුගේ මරණයට හේතු ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වය සමග හෘදය අක්‍රිය වීමක්. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 152 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර කොළඹ ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කයන්ට අදාළව හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කෙරුණු අතර තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට අදාළව සිරිසඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය, සිරිමුතු උයන ලක්හිරු සෙවන දුම්රිය මහල් නිවාස, සිරිසර උයන යන ප්‍රදේශ අද උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. එසේම කොළඹ දිස්ත්‍රික්කයට අදාළව වැල්ලවත්ත පොලිස් වසමේ මයුර ප්‍රදේශ අද උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කෙරුණා. ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව වත්තල පොලිස් වසමේ කෙරවල පිටිය හේකිත්ත කුරුඳු හේන ඇවරිවත්ත හා වැලිකඩ මුල් යන ග්‍රාම නිලධාරී වසම් සහ පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසම අද උදෑසන 5 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. එසේම ගම්පහ දිස්ත්‍රික්කයට අදාළව වත්තල පොලිස් වසමේ කෙරවල පිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිතුව ප්‍රදේශය වැලිකඩ මුල්ල ග්‍රාම නිලධාරී වසමේ දූවේවත්ත ප්‍රදේශය පෑලියගොඩ පොලිස් වසමේ පට්ටිය මුල්ල ග්‍රාම නිලධාරී කොට්ටාෂේ රෝහණ විහාර මාවත කිරිපත්කොඩ පොලිස් වසමේ හුණු පිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ වැදිකන්ද ප්‍රදේශය නිට්ටඹුව පොලිස් වසමේ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වල වාරණ පන්සල පාර කත්තොට පාර සහ හිද්‍රා මාවතට ඇතුළත් වන ප්‍රදේශය අද උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කෙරුණා. කළුතර දිස්ත්‍රික්කයට අදාළව බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ වේයන්ගල්ල නැගෙනහිර සහ වේයන්ගල්ල බටහිර ග්‍රාම නිලධාරී වසම් කුඩා හීනිටියන්ගල ග්‍රාම නිලධාරී වසමේ මරික්කාර් වීදිය අද උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කරනු ලැබුවා. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 655 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් ආසාදිතින් 650 දෙනෙකු දේශීයව හඳුනාගත් අතර අනෙක් ආසාදිතින් 5 දෙනා විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් බවයි COVID-19 පැතිරීම පැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. එලෙස ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 444ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 75ක්, අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 41ක්ද ඊයේ දින වාර්තා වූ ආසාදිතින් අතරට ඇතුළත් වනවා. එසේම අනෙක් ආසාදිතින් 90 දෙනා දිවයිනේ සිසු දිස්ත්‍රික්ක ආශ්‍රිතව වාර්තා වනවා. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 29148 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයට අයත් හෝටල් හා වෙළඳසැල් ආශ්‍රිතව සිදු කළ අහමු PCR පරීක්ෂණ අතුරින් පුද්ගලින් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා.
කොවිඩ් ආසාදිත වාර්තා වීමත් සමග මහනුවර නගර සීමාව ආශ්‍රිතව පාසල් 45ක් වසා දැමීමට සෞඛ්‍ය අංශ ඇතුළු බලධාරීන් පසුකියදා කටයුතු කළ අතර අද උදෑසන ඉන් පාසල් 42ක් යළි අධ්‍යන කටයුතු වෙනුවෙන් ප්‍රවෘත්ති කෙරුණා. දැනට සංචරණ සීමා පනවා ඇති භගවන්තලාව ලින්ස්ටන් වතුයායේ කොවිඩ් ආසාදිතින් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන් අතුරින් දෙදෙනෙක් එකම පවුලේ පියා සහ පුතු වන අතර අනෙක් ආසාදිතයා ස්වයං නිරෝධායනය සඳහා යොමු කර සිටි 11 හැවිරිදි පාසල් සිසු පියක් බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. මේ අතර වාලච්චේන පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාරගෙන සුව ලැබූ රෝගීන් සිව් දෙනෙකු වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. ඊයේ දිනේදී වාලච්චන පොලිසිය මගේ පුද්ගලයන් 4 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. මේන් 3 දෙනෙක් කොළඹ කොම්පඤ්ඤා වේදියා ප්‍රදේශයේ පදිංචිකරුවන්, එක් අයෙක් මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි අයෙක්. මොවුන් උනානි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් බවටයි වාර්තා වෙන්නේ. ඔවුන් පෙරේදා දිනේදී ප්‍රතිකාර අවසන් කර සුවපත් වීමෙන් අනතුරුව මුදාහැරීම නියමිතව තිබුණා. කෙසේ වෙතත් ඔවුන් විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තිබූ ඉලෙක්ට්‍රොනික උපකරණ සහ සනීපාරක්ෂක පද්ධතිවල උපකරණ රැසක් සොරකම් කරගෙන ඔවුන් ප්‍රතිකාර ලබා පිටව යන අවස්ථාව අත්අඩංගුවටගෙන තිබෙන්නේ. මේ අත්අඩංගුවටගත් පුද්ගලයන් 4 දෙනා වාලච්චන අධිකරණයේ විදිහට පත් කිරීමෙන් අනතුරුව ලබන 18 වෙනිදා දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මේ ඉතාම කනගාටුදායක තත්වයක් තමන්ට ප්‍රතිකාර රජය මගින් ලබා දීලා ඒ වගේම තමුන්ව සුවපත් කරලා නැවත පිටත් කරන අවස්ථාවේ එම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තිබෙන උපකරණ සොරකම් කිරීමට තරම් මේ රෝගීන් සැහැසි වෙනවා නම් ඒ ආකාරයට කටයුතු කරනවා නම් එවැනි අයට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. සේනා දලඹු උවදුර හේතුවෙන් බලංගොඩ කූරගල ප්‍රදේශයේ බඩේරිඟු අක්කර 10කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. මේ අතර අනුරාධපුර ගම්මිරිසව ප්‍රදේශයේ සේනා දලඹු ව්‍යාප්තිය හේතුවෙන් විනාශ වී ඇති බඩේරිඟු වගාබිම් ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවකට රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එක් වුණා. सेना दलबूदर नवत हिसेसवीम हेतु दिवेने विविध प्रदेश वगावांट एलवियति हानि पिलिबंधव अप ओबट निरंतरेन वार्ता कला बलंगुड कूरगल सिविल आरक्षक बलकायट आयात इंद्रुकेटिया कृषि व्यापृति वगाक्रेति बडेरिंगु अक्र दहकट वडा वेडि बीम प्रमाणया सेना दलबुआ हेतुवेन विनाश वेमिन पवतिन भव अपट वार्ता वुना බඩේරිඟු මුං බෝංචේතුළු වගාවන් රැසක් මෙම ව්‍යාපෘති යටතේ වගා කර ඇති අතර පසුගිය දින කිහිපය තුළ සේනා දලඹුවා විසින් බඩේරිඟු වගාව මුළුමනින්ම විනාශ කර දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර රජරට ප්‍රදේශයේ සීග්‍රේන් ව්‍යාප්තව පවතින සේනා දලඹු ව්‍යාප්තිය පිළිබඳ සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. අනුරාධපුර ගම්මිරිගස්වැව වන්නිපලුගොල්ලෑව ගම්මානයේ බඩේරිඟු හේන් ආශ්‍රිතව නිරීක්ෂණ චාරිකාවකට එක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ලබා දෙන ගමන්ම වගාවන් ආරක්ෂා කරගන්න සේනා දලඹුවගේ හානියෙන් වළක්ව ගන්න පුළුවන් උපරිම උත්සාහයක් දරමු. මොකද මේක තමයි අපේ දුප්පත් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වෙනවද එහෙම නැත්නම් විනාශ වෙනවද කියන තීරණාත්මක මොහොතක්. ඒ නිසා අපි හැමෝම එකට එකතුලාම ජයග්‍රහණය කරන්න අපි අත්වල බඳගමු. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරත්න නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. बेल्लन्विले रजमहा विहारस्थाने विहाराधिपति पूज्य आचार्य बेल्लन्विले धम्मरत्न हिमिपाणन्गे 83 जन्मदिन निमित्तेन उन्वहन्से बेहदकीमट जनाधिपति गोठाभय राजपक्ष महता ईये पसुरुवे विहारस्थाने वेत पेमिनिया मेहदी केट्टि पिलिसंदरक निरतु जनाधिपति वरया आचार्य बेल्लन्विले धम्मरत्न हिमियन वेत दीर्घायुष प्रार्थना कला. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම කිරිවෙහෙර වැඳ පුදා ගනිමින් එහි විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ රෝහණුමාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කතරගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති කිරිවේර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් බැහැදක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. කිරිවේර චෛත්‍ය රාජානන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයාට කොබවක ධම්මින්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනයක් සිදු කරමින් ආශිර්වාද පළ කළා. අනතුරු අෂ්ටඵල බෝධීන් වහන්සේ වැඳ පුදාගත් අග්‍රාමාත්‍යවරයා රොහුණු කතරගම මහා දේවාලය සහ පරිවාර දේවාල වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. එහිදී පැමිණ සිටි බැතිමතුන්ගේ සුවදුක් විමසා සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සමග සුහද කතා බහකද නිරත වුණා. අනතුරුව කතරගම අභිනවාරාමයට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභිනවාරාමාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සර්ණතිස්ස නාහිමියන් බැහැදක උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගත්තා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී වර්තමාන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පනතක් සකස් කරගෙන යනවා. අලුත් ආණ්ඩුක්‍රම පනත. එය අපිට දන්නලා තියෙනවා පෙබරවාරි අග මාර්තු මුල විතර වෙනකොට ඒ කෙටුම් පත සකස් කළා අපිට එවන්ට පුළුවන් වෙයි කියලා. ඒකේ ශේෂ්ඨම වඩා වැදගත් දේ වෙන්නේ මැතිවරණ ක්‍රමය සංශෝධන කිරීම. හැමෝම එක් හඬින් පිළිගන්නවා වර්තමාන මැතිවරණ ක්‍රමය කිසියත් අපිට ගැළපෙන ක්‍රමයක් නෙවෙයි කියලා. විශේෂයෙන්ම මනාප ක්‍රමය. ඒ ක්‍රමයයි දූෂණයයි අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සකස් කිරීමේදී මම දකින හැටියට අපි ඉස්සෙල්ලම පටන් ගන්න ඕනේ එතනින්. ඒකට ප්‍රමුඛත්වයක් දී යුතුයි. රටේ ජනතාවට කොවිඩ් පැණිය නොමිලේ ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි කර දමා ආණ්ඩුපක්ෂයේ මැති ඇමතිවරුන් සහ කතානායකවරයා එම පැණිය පානය කිරීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. ඒ බදුල්ල ප්‍රදේශයේදී පැවති මාධ්‍ය හමුවකදී දැන් අපි අහන්නේ මේක වැළඳීමේ වළක්වා ගැනීමේ පෙනියක්ද? කොරෝනා වෛරසය ඇතුල් වෙලා ඒ ආසාදනය වෙච්ච රෝගියා සුව කරන පෙනියක්. ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ නැහැ මේ පෙනිය මොකටද පාවිච්චි කරන්න ඕනේ කියලා. හැබැයි එයාලා මේ පාවිච්චි කරනවා කියන කාරණේදී අපිට හැඟෙන්නේ එකක් තමයි. එකක් මොහොන්ට මේ වෛරසය ඇතුල් වෙලා තිබිලා තිබෙනවා. ඒක වළක්වා ගැනීම වෙන මේක පානය කරන්න නැති. ඉසෙත් නැතිවනම් ආසාදනය නොවීම සඳහා ශරීරයේ තුල තිබෙන ඒ වැඩපිළිවෙල වර්ධනය කර ගැනීම මේ පැණිය බොනවාද කියන කාරණය තමයි අපට ආණ්ඩුවෙන් අහන්න තියෙන්නේ. රටේ ජනතාව වැල කැඩී ගිහිලා අර නොමිලේ ගන්න එක නවත්තලා දාලා අපි යනවා සාධාරණයිද කතානායකතුමත් ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුත් මේ පැණිය පාර්ලිමේන්තුවට ගෙනලා ප්‍රසිද්ධියේ මාධ්‍ය තුල බොනේ. මේක හරි විහිළුවක් මේ ආණ්ඩුව කරන්න. දැන් ක්‍රීඩා පුවත්. මෙවර LPL තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ කලම්බෝ කිංග්ස් කණ්ඩායම් අතර ඊයේ දින පැවති අවසන් පූර්ව පටයේ තරගෙන් කඩුරු දෙකක ජයක් ලබා අවසන් මහා තරගාවලියට සුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා. ලංකා ප්‍රීමියර් ලීග් 2020 win together. කාසි වාසි දිනු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා කලම්බෝ කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පෙවිසි කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 3කට සීමා කරමින් ලහිරු කුමාර නුවන් තුෂාරගේ පන්දුවකට දැවි ගියා.
තරගාවලිය පුරා දක්ෂතා රැසක් පෙන්වූ දිනේෂ් චන්දිමාල් ඊයේ දින අසාර්ථක වුණේ ලකුණු 14ක් පමණක් ලබා ගනිමින්. නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 6යි. කණ්ඩායමේ සෙසු ක්‍රීඩකීන් සියලු දෙනා අතින් තරගයේ වගකීම ගිලිහි යද්දී තරගයේ වගකීම තම සන්තකයට ගනිමින් ඩැනියෙල් බෙල් පමණක් ඊයේ දින සාර්ථක පිතිකරණයක නිරත වුණා. ක්‍රීඩකීන් දෙදෙනෙකු හැරෙන්නට කොලඹ කිංග්ස් කණ්ඩායමේ අන් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 12 සීමාවවත් පසු කර ගියේ නැහැ. තරගය පුරා සාර්ථක පිතිකරණයක නිරත වූ ඩැනියෙල් බෙල් ගෝල් ග්ලැඩියේටර්ස් පන්දු යවන්නන් සමග කරට කර සටනක නිරත වෙමින් ලකුණු 70ක් රැස් කළේ 6 පහර 3ක් සහ 4 පහර 7ක් සමගින්. කෙසේ වෙතත් තරගයේ 16 වන පන්දුවාරයේදී අවසනාවන්ත ලෙස ඩැනියෙල් බෙල් හට දැවී යාමට සිදු වුණා. ඊයේ දින කොලඹ කිංග්ස් කණ්ඩායමේ දුර්වල පිතිකරණය හමුවේ තනතිරුවේ එක් අන්තයක තනි වූ බෙල් පමණක් පිතිකරණයේදී කණ්ඩායම වෙනුවෙන් තම වගකීම මැනවින් ඉටු කළා. පන්දු යැවීමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ලක්ෂාන් සඳ කැන් කඩුලු 3ක් දවාගත් අතර නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් දවාගත්තා. ඒ අනුව ගෝල් කණ්ඩායමේ පන්දු යවන්නන් හමුවේ අසරණ වූ කොලඹ කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දු අර 20 අවසානයේදී සියල්ලන් දෙවි රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 150ක අවදානම් සහගත ලකුණු ප්‍රමාණයක්. අනතුරුව ලකුණු 151ක පහසු ඉලක්කයක් හඹා යාමට පිටියට පෙවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 13කට සීමා වෙද්දී දෙවන සම්බන්ධතාවද ලකුණු 4කට සීමා කිරීමට කොලඹ කිංග්ස් කණ්ඩායම සමත් වුණා. බහනුක රාජපක්ෂ ලකුණු 33යි. තම ජයග්‍රහණයේ උදෙසා කරට කර සටනක නිරත වූ කොලඹ කිංග්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් ඊයේ දින යම් සාර්ථකත්වයක් පෙන්눔 කළද පිටිකරණයේදී ඔවුන් රැස් කරගත් ලකුණු ප්‍රමාණය ජයග්‍රහණයේ උදෙසා ඉතාමත් අසීරු මට්ටමක පැවතියා. අවසන් පන්දු වාරය ළඟාවත්ම තරගයේ ජයග්‍රහණය තමා වෙතට හරවා ගැනීමට කොලඹ කිංග්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ අවසන් පන්දු වාරයේ පන්දු 4කට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට රැස් කර ගැනීමට තිබුණේ ලකුණු 11ක තීරණාත්මක ලකුණු සංඛ්‍යාවක්. කෙසේ වෙතත් ඉසුරු උදානය වූ අවසන් පන්දු වාරයේ දෙවන පන්දුවට ධනංජය ලක්ෂාන් එල්ල කළ 6 පහරත් සමගින් තරගයේ වාසිය සියතට ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා. එයින් වාසියගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ලක්ෂාන් සඳ කැන් අවසන් පන්දු වාරයේ පස්වන පන්දුවට එල්ල කළ 4 පහරත් සමගින් ලකුණු 150 සීමාව පසු කරමින් කඩුලු 2කින් කොලඹ කිංග්ස් කණ්ඩායම පරදා LPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. තරගයේ වීරයා ධනංජය ලක්ෂාන් We were not sure if Sander can or can't. Sander 51 for 8. They've huffed and they've puffed and they've beaten Colombo Kings. And at the right moment, made every batsman around him falling by the wayside. Caught 31. There he is. Lanka Premier League 2020. Win together. ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත් වෙනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siathanews.lk ලකේ අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.